අපිට අපේ ගමන යන්න පුළුවන්. මොකද අපේ ගමන. තාම කිපී කිව්වොත් වෙනස් කණ්ඩායමක් වෙන්නේ. ප්‍රජාතන්ත්‍රයට යන්නේ නැති අපි මේ මැතිවරණයේදී ජනාධිපති වර්ණයේදී අපි සමාජයේ ලොකු ඉල්ලුමක් ඇති කරගන්නවා. ඒ නිසා හැමෝගේම තර්ජනය බව මැතිවරණ විශ්ලේෂකයා මාධ්‍ය අතර ලොකු සාකච්ඡාවක් තියෙනවා. එළවුරු කියලා පක්ෂයක් ගන්න තිබෙන්නේ නැහැ. හැබැයි මැතිවරණයේ තුලදී වේගී පාලනයේ නීති ශිෂ්‍යයන් නීතිය රසවත් කියලා දැකලා නැහැ. මේ මන්ත්‍රීවරයෙදී Thank you.
රටේ මිනිස්සු ඔක්කොම එක සීනියක් බෙදා ගන්නට ඕන කිසිම ભેදයකින් තොරව එක සීනියක් බෙදා ගන්න නම් ඒ සීනිය බෙදා ගන්න එකක් සීනිය මොකද්ද කියලා දැන ගන්නට ඕන අපි ඔක්කොම එකතු වෙන පොදු ඒකක ගැන එකඟතාවයක් තියෙන්නට ඕන නැතුව ගිහිල්ලා අපි ජාතීන් එකතු කරනවා එකමුතු කරනවා එහෙම කරන්න පුළුවන්ද එහෙම කරන්න බෑ උතුරේ මිනිස්සු තාමත් හිතනවා නම් අපිට දකුණේ මිනිස්සු කියන්නේ දෙමළ කියලා අපිට දකුණේ මිනිස්සු කියන්නේ අපේ හතුරෙක් කියලා මුස්ලිම් මිනිස්සු ලංකාවේ කොළඹ ආශ්‍රිතව ඉන්න මිනිස්සුත් පුත්තලම ඉන්න මිනිස්සුත් මාන්නාරම ඉන්න මිනිස්සුත් හිතනවා නම් අපි මේ ශ්‍රී ලාංකික ජාතිකත්වයේ නෙමෙයි කියලා කොහොමද මොටිවේට් කරන්නේ මොටිවේට් කරන්න බෑ ඒවා බොරු වැඩ NGO motivation, itu a project. Ekor itu namanya secularism dia. Itu a buruk kata. Itu a hadal di mana tuh orang. Apa bahasa orang buat bokeh di mana orang. Ini mana tuh mereka beri nih. Ini bokeh di mana orang. Hendu apa di mana tuh orang. Ini hendu ekor itu namanya. Langkawi ini Muslim baru. Langkawi ini Dravid baru. Langkawi ini Katolik ini. ලංකාවේ ඉන්න බර්ගවරුණු මේ සියලු දෙනාම එකමුතු වෙන්නට තරම් ශක්තිමත් සභ්‍යත්වයක් තියෙන්නේ ඊටාම අතලොස්සක් රටවල් වල විතරයි ඒකක් ශ්‍රී ලංකාව මේක තව එක වාක්‍යයකින් සරලව පැහැදිලි කරලා මම ඊළඟ කරුණට යනවා උතුරේ ඉන්න ද්‍රවිඩ අපේ මිතුරන් නැගෙනහිර ඉන්න මිතුරන් මුස්ලිම් වරු සියලු දෙනා කතෝලික අපේ ලංකාවේ කතෝලික ගන්න මේ සියලු දෙනාම අනෙකුත් සියලුම රටවල් වල ඉන්න රෝමේ ඉන්න කතෝලිකවරු නෙමෙයි ලංකාවේ ඒකට රෝමන් රෝමානු කතෝලික කියලා අපේ ඉස්කෝලේ මම Bible classes yang mana dibunyi, dengne, ikut hetu, ini kota awe Romanu Katolik, dan Romanu Katolik, naya dan ini Sri Lanka Katolik, hey, pali, api, ekiti ka awal tienna, Jaya Mangal gata anu, sakas kerbau ekiti ka, she my father Marcelino, ha, dekodi, visin, Leon, make. ගීතිකා වල ගොඩක් පල්ලි වල මම මේ ළඟදී මලගෙදරක ගියාම ඒ පියතුමා සම්පූර්ණ දේශනය කරේ බෞද්ධ දර්ශනය අස්සේ සම්පූර්ණයෙන් ඉතින් ලංකාවේ ඉන්න මුස්ලිම්වරු ඉන්නේ අරාබියේ ඉන්න මුස්ලිම් අය නෙමෙයි ඉතින් මම සමහරවිට කියනවා මේක තේරුම් ගන්න ටිකක් එකසරට බය වෙනවා ලංකාවේ ඉන්නේ සිංහල බෞද්ධ මුස්ලිම් අය ලංකාවේ ඉන්නේ සිංහල බෞද්ධ කතෝලිකයෝ ලංකාවේ ඉන්නේ සිංහල බෞද්ධ ද්‍රවිඩ අය
ඇයි මේ සිංහල බෞද්ධ කියන්නේ අපේ සભ્યත්වයට කියන නම? උපදින් සිංහල වීමවත් උපදින් බෞද්ධ වීමවත් කියන එක නෙමෙයි. ඉතින් මෙච්චර පුළුල් පරාසයක ගනුදෙනුවක් කරන්න පුළුවන් ජාතිකත්වයක් තියෙන රටක අපි ලැජ්ජ වෙනවා නම් අපේ ජාතිකත්වයේ කියන ජාතිකත්වය ගැන කතා කරන එක ලොකු ප්‍රශ්නයක්. මම මේක කිව්වේ හැමෝම අහන ප්‍රශ්න පොදු ප්‍රශ්න කීපයක් තියෙන නිසා එක ගෝණියට දාලා උත්තරයක් දුන්න. දැන් මම හිතනවා ඒක උත්තරේ පැහැදිලි ඇති. ඕනනම් තවත් පැහැදිලි කර ගැනීම අවශ්‍ය නම් මේ මගේ ජාතිකත්වය පිළිබඳ නියෝජිතයින් ඉන්නවා, ඩීන්ද්‍ර ජෝන් ඉන්නවා, තාත්තා කතෝලික, තාත්තා කතෝලික ද්‍රවිඩ, අම්මා සිංහල බෞද්ධ, ජෝන් මං හිතන්නේ මම දන්නේ නැහැ. ජෝන් පන්සලෙත් ඉන්නවා, පල්ලියෙත් ඉන්නවා, ඒ සර්වත්‍රෝ බද්ද හැම පැත්තම. ඉතින් ඒ වගේ අමින් ඉන්නවා, අමිනුයි මමයි දේශපාලනය කළා තියෙනවා කැම්පස් එකේ. ඔය කිසිම විශ්වවිද්‍යාලයක තිබුණ නැහැ ප්‍රේකරණ රූම් එකක්. ඉල්ලුව විරුද්ධ වුණා. අමින් අපි සටන් කළා ප්‍රේකරණ මුස්ලිම් අයට ප්‍රේකරණ රූම් එකක් ගත්තා. ඊට පස්සේ තමයි ඔය හැමතැනම දැන් තියෙන්නේ. ඒක තමයි අපේ ජාතිකත්වය. ඉතින් මොකද දැන් ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලනඥයෝ ජාතිකත්වයේ ජාතිවාදී කැලේ තෝරා අරගෙන දේශපාලනය කරනවා. ඒක දකුණු දේශපාලනඥයෝ කරනවා, උතුරු එක්කෙනත් කරනවා, මුස්ලිම් එක්කෙනත් කරනවා, ද්‍රවිඩයත් කරනවා, ජාතිවාදී අවශ්‍ය. දැන් මර පේනවා ඒක එක එක ස්වරූප වලින් ඇවිල්ලා දැන් සමාජගතව පවතිනවා. අපි ඔක්කොට විරුද්ධයි. අපි මේ සියලු දෙනා එකතු වුතු කරගන්නට ඕන. ඒ තුළින් පමණයි අපිට මේ මානව අපේ සම්පත අභිප්‍රේරණය කරගන්නට පුළුවන්. ඊළඟ කරුණ පමණක් මම හිතනවා මේක ඉතා වැදගත්. ඒ තමයි අපි විශ්වාස කරන මේ රට ආර්ථික දියුණුව සඳහා ගෙනියන්නට පුළුවන් මේ ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය. ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය තේරුම් ගත යුතුමයි. ඔබ මොකද හේතුව? ඔබ ගෙයින්ගෙට ගිහිල්ලා කියන්නට ඕන මේ රට ගොඩ ගන්න වෙන ක්‍රමයක් නැහැ. වෙන කිසිම ක්‍රමයක් නැහැ. හොරු අල්ලලත් බෑ, හොරු අල්ලලා සල්ලි ගෙනවත් බෑ, වෙන විකාර වැඩ කළත් බෑ. මේ රට ලෝකයේ අනිත් දියුණු රටවල් හැම එකක්ම වගේ කරලා තියෙනවා වගේ ගොඩ ගන්නට තියෙන එකම මාර්ගය මේ රටේ ජනතාවගේ මනසත්, රාජ්‍යයේ මනසත්, ව්‍යවසායකත්ව මනසක් බවට පරිවර්තනය කළ යුතුයි. ඒ තුළින් ශුද්‍ර ව්‍යවසායකයාගේ සිට සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සිට අපේ ත්‍රිවිලර් සහෝදරවරු සිට බස් එකේ ඉන ඩ්‍රයිවර් කොන්දොස්තරගේ සිට ගෝවියාගේ සිට රොටි කඩේ ඉන්න රොටි ව්‍යවසායකයන් පවා මේ සියලු දෙනාම ගේන්න ඕන ව්‍යවසායකත්ව මනසට. හැබැයි මේක දුවන්න නම් රාජ්‍යයේ මනස, ස්ටේට් එකේ මයින්ඩ් එක ව්‍යවසායකත්ව මනසක් වෙන්නට ඕන. නිබඳවයි රටේ ගොඩ ගිහිල්ලා තියෙන්නේ. අර සම්ප්‍රදායික එදාවේල මනසින් ඇඩ්හොක් මයින්ඩ් ස්ටේට් එක තියෙන්නේ. ඇඩ්හොක් මයින්ඩ් එකේ නම් එන විදියට ගහන්න, නැතුව ස්ට්‍රැටජික් ප්ලෑන් එකකට උපාය මාර්ගයකට යන්න නෙමෙයි නම් ගම් වතුර ගැලුවට පස්සේ නම් බලන්නේ කොහමද බෝට්ටුවෙන්ද යන්නේ, උඩින්ද යන්නේ, දැන් කොහමද ගන්න දෙන්නේ? එහෙම නෙමෙයි. මේ සියල්ලම අපේ උපාය මාර්ගික වැඩපිළිවෙලක් තුළ එහෙම තමයි රටවල් දියුණු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ කතා කරන්නේ උපාය මාර්ගික වැඩපිළිවෙලක් ගැන. ව්‍යවසායකත්ව රාජ්‍ය මනසින් යුතු උපාය මාර්ගික වැඩපිළිවෙලක් තුළ පමණයි ගොඩ ගන්නට පුළුවන්. අපි මේක ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් සමාරූපයක අපිට කතා කරන්න බැරි වුණ නිසා ඉතාම වැදගත් කරුණ ඔබ තමයි වෙන කිසිම විදියක් නැති බවත් ඔබ හැමෝටම කියලා දෙන්න තියෙනවා නම් කියන්න කියලත් මම ආරාධනා කරේ. ඒකයි දැන් අපේ ඉන්න ජනාධිපති සහෝදරයට මම ආරාධනා කරා දිගින් දිගටම කියන්න, ඉලක්කමින් කියන්න, දිනවකවානු වලින් කියන්න, මෙන්න මෙහෙමයි අපි ගොඩ එන්නේ කියලා. එමනේ උගණ්ඩාවෙන් සල්ලි දවසකුත් තාම නැහැ.
දැන් කොහොමද මේක වෙනස් වුනේ? වෙනස් වෙලා නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. එතකොට අපි කියන්නේ දැන් අපිට ලැබිලා තියෙන විපක්ෂණයක්. අපි ඔක්කොම සටන් කරන්නේ විපක්ෂණයක්. එහෙම කවුරුත් සටන් කළා නැහැ ඉතිහාසයේ දේශපාලනීයව. මේව ටැග් ලයින් එකක් තියලත් නැහැ. විපක්ෂණයට ඡන්දෙ දෙන්නේ කියලා. හෙලෙද්ද. මේ පළවෙනි වතාවට කියන්නේ අපිට යන්න ඕන විපක්ෂණය. දැන් ඔක්කොම කියන්නේ අර පෙරටු ගාමියා කියන්නේ අපේ අගමැතිවරයෙක් පිළි කරමු කියලා. මම දැක්කා අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් කියලා දිනන නුදුරු වනාගතයේදී ඔබේ දුක හඳුනන පියානෝගේ පුතානෝ එනවා කියලා අගමැති වෙලා. අපි එහෙම නෙමෙයි. අපි කියන්නේ අපිට ඕන ප්‍රබුද්ධ දේශපාලනයක් කරන්න. අපි ආවේ දේශපාලනය වෙනස් කරන්න. මේ ප්‍රබුද්ධ දේශපාලනය තමයි ජනාධිපතිවරයෙක් පත් කළ දෙනවා. ඕ පිටු 200 ගානක වැඩ පිළිවෙලක් තියලා තියෙනවා. ඒකේ 230 වෙනි පිටුව ඇරෙන්න 230 නේද? 200 පිටු 30 පිටුව ඇරෙන්න අනිත් ඒවා අඩු වැඩි වශයෙන් කරාට කමක් නැති ඒවා. දැන් හැම රෝහලකටම ඇඳක් හැම රෝගියෙකුටම ඇඳක් දෙන්න තීරණය කළා තියෙනවා. ඒක හොඳයි. දැන් අපි විපක්ෂයක් හැටියට ගිහින් බලන්න ඕන හැම රෝගියෙකුටම ඇඳක් තියෙනවා කියලා. හලලුණු බදු අඩු කිරීම ඒ වගේ ඒවා තියෙනවා. ඒක කොහොම වුණත් හොඳ විපක්ෂයක්, ප්‍රශස්ත විපක්ෂයක් හැදුවොත් ආණ්ඩුවකට වැඩි වැඩක් කරන්න පුළුවන්. අපි මිනිස්සුන්ට ගිහින් කියන්නට ඕන. දැන් ඔබට නියමිතයි අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයයි අනුර කුමාර මහත්මයයි එකතු වෙලා ලියපු ඔවුන්ගේ වැඩපිළිවෙලේ තියෙනවා 125කින් මඩි වැඩි කරනවා. දැන් අර රනිල් වික්‍රමසිංහ මහත්තයා වැල් පාලමේ අමාරුවෙන් ගෙනල්ලා අර දරු පැටියව බාර දුන්නා කොළු පැටියට. දැන් වටරන් නැතුව ගෙනියන්නේ කියලා වැල් පාලමේ ඉතුරුටි. දැන් අපි බලාගෙන ඉන්න ඕන පරිස්සමින් මේ වැල් පාලමේ පැටියව ගෙනියනවාද කියලා. පැටිය වැඩුණා අන්න විපක්ෂයෙන් දිනන වැඩක්. ප්‍රශස්ත විපක්ෂයක් කරන්නට අවශ්‍ය නම් අපි අනුර කුමාර ජනාධිපති සහෝදරයා විපක්ෂයේ ඉඳෙද්දි කරපු වැඩ නොකර හිටියම විපක්ෂයේ මන්ත්‍රීවරු අර පාර්ලිමේන්තුවේ කතා කරපු ආපහු බල්ලා ඒ විදිහට නැතුව අනිත් විදිහට කරාම අපි හොඳ විපක්ෂයක් වෙන්නේ. අපි ගිහිල්ලා ජනතාවගේ අදහස් අරගෙන ගිහිල්ලා ඔවුන්ගේ අදහස් නියෝජනය කරමින් ඔවුන් වෙනුවෙන් කතා කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම තුළින් අපිට පුළුවන් හොඳ විපක්ෂයක් වෙන්න. හොඳ විපක්ෂයක් නම් හැමදාම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ. පුතාණෝගේ විපක්ෂ නායකකම ප්‍රේමදාස මහත්තයාගේ. හොඳ විපක්ෂයක් අදපු නැති නිසා කවදාකවත් බලය ගන්න බැරි වුණා. දැන් රනිල් වික්‍රමසිංහත් එහෙමයි. විපක්ෂයේ හිටියා. හොඳ විපක්ෂයක් නොවුන නිසා විපක්ෂයේ අගමැතිකමෙන් හිටියා. හොඳ නැති නිසා යනවා. කවදාකවත් බලය ගන්න බෑ, දිනන්න බෑ. පසදුරෙන් ඉන්න පුළුවන්. අපිට ඕන දිනන්න. අපි යන්නේ ඉලක්කයකට. මේ රටේ ජනතාව වෙනුවෙන් අපිට තියෙන ඉලක්කය මේ ලැබිලා තියෙන අවස්ථාව උපරිම ප්‍රයෝජනෙට ගන්නට ඕන. ඒ ඉලක්කය කරා යන්න. ඉතින් ඔබ ගෙයින්ගට යන්නටත් ඕන. ඔබේ කුඩා කණ්ඩායම් රැස්වීම තියන්නට ඕන. මහරැස්වීම තියන්නටත් ඕන. මෙන්න මේ වෙනුවට එඩිතර විපක්ෂ. ඇයි එඩිතර කියන්නේ? නැත්තම් වියගුළු විපක්ෂයක් වෙනවා. නඩු තියනවා නම්
ඇඳයට බඩු තියෙනවා නම් හොර ගිනුම් තියෙනවා නම් එඩිතර වෙන්න බෑ. එහෙම කීප දෙනෙක් තීරණය කරා විපක්ෂයට නුගිනේ. මොකද මේ ඇවිල්ලා තියෙන්නේ ගමේ නඩු අහන ආණ්ඩුවක්. ඒ නිසා තාම ගමේ නඩු අහුවේ නැහැ. පටන් ගන්නෙ මහමැතිවරණයෙන් පස්සේ. ඒ නිසා අපි එඩිතරව ඉන්නට ඕන, අභීතව ඉන්නට ඕන. එමෙති දේශපාලනිකුත් නැහැ. බියගුළු මිනිස්සු දේශපාලනේ ඉන්න හොඳ නැහැ. ගේමනම් ගේම ඉන්න ඕන. එහෙම නැති දේශපාලනයක් නැහැ. ඒ ගමේ මිනිහට තමන්ගේ නායකයා ගැන විශ්වාසයක් තියෙන්න ඕන. උංගිල්ල වලන් හොදන්න නැති වෙයි කියලා. බය ගැහි ගැයිද කියලා. ඒ නිසා අවසාන වශයෙන් අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ එක සිරිණයක් සඳහා සතුරුදයක් නිර්මාණය කර ගැනීමට යන මාර්ගය. ඒ මේ ඇවිච්ච තියෙන අවස්ථාව. මේ අවස්ථාව තමයි හොඳ විපක්ෂයක් නිර්මාණය කරගෙන අපේ අභීත බව, එඩිතර බව, අපේ නිවැරදි බව, අපිට විද්‍යාත්මක හා තාර්කික ප්‍රවේශයක් තියෙන බව තහවුරු කිරීම. ඒ සඳහා උදේ ගම්බිල මැතිතුමාගේ මූලිකත්වයෙන් ලිඛිතව හරිද? ලිඛිතව ඔබට ලැබීමට නියමිතයි. විපක්ෂය යන අපේ වැඩේ මොකද්ද කියලා පොඩි පොත් පිච්චක්. ඒක වහාම ඔබට ලැබෙන්නට සලස්සන. මොකද එහෙම වැඩපිළිවෙලක් නැතුව බෑනේ. එපමණයි කියන්නට තියෙන්නේ. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ සහෝදර පක්ෂ, විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය පීරසිංහ මහතා ඇතුළු ඒ පක්ෂ අපිට දක්වපු සහයෝගයට. මේ සර්වජන බලය මම හිතන්නේ මෙතරම් සාර්ථක ඉතාම කෙටි කාලයක් තුළ දිස්ත්‍රික්ක 22කටම සාර්ථකව නාම යෝජනා බාර දීලා නිකම් නෙමෙයි හොඳම හොඳ අපේක්ෂකයින් එක්ක ඇහිඳාස් නෙමෙයි ඔක්කොම එක්ක කටයුතු කරන්න ලැබුණේම. එතකොට අද මෙතන නෑ, තවම ඇවිල්ලා නෑ. මග එනවා අපේ වීරේ. ඔහුත් ඉතාම වැදගත්, මේකට තීරණාත්මකව සම්බන්ධ වුණ පුද්ගලෙක්. ඊළඟට වැදගත්ම පුද්ගලයා මෙතන ඉන්නේ අපේ උදේ ගම්මපිල සහෝදරය. එවැනි පුද්ගලෙක් ඇත්තටම තමයි ඉන්න ඕන මෙතන. ඔහු ඒ කරන ලද කාර්යය මං හිතන්නේ ඔබ සියලු දෙනා සුවිශේෂ ගෞරවයක් ලබා දෙන්නට ඕන. ඉතාම දුෂ්කර තත්ත්වයන් තුළ, රෝගී තත්ත්වයන් තුළ අපිත් එක්ක සම්බන්ධ වෙලා ගලපන්න බැරි ගොඩක් දේවල් ගලපලා, අමාරු දේවල් ගොඩක් කරලා, අර ෆයිල් 22කුත් හදන්න එළි වෙනකම් මහන්සි වෙලා, ඒ සියල්ලට වඩා අපිට අවශ්‍ය ඒ දේශපාලන ඒ පරිණත ඉන්ජෙක්ෂන් එක ගහලා අපිට දුන්න හයියට ඔව් අපි සියලු දෙනාම උන්ට ස්තුතිවන්ත වෙන්නේ. ඊළඟට අපේ තරුණ දිලා